අයිබෝන් අපිට අද අලුත් පාඩම තිබෙන්නේ මනෝවිද්‍යාවේ විකාශනය පිළිබඳව කතා කරන්නට. සමහර විද්‍යාඥයෝ කෙටි කාලීන හා දීර්ඝ කාලීන අධ්‍යයනයන් කරන්නට පටන් ගත්තා. බටහිර දිග මනෝවිද්‍යාඥයන්ගෙන් වැඩි දෙනා එක්කෝ විද්‍යාඥයෝ නැත්නම් වෛද්‍ය විද්‍යාඥයෝ. මේ සිග්මන් ෆ්‍රොයිඩ් මේ අතරින් බෙහෙවින්ම විද්‍යාත්මක පර්යේෂණ වල නියලුණා. ඔහු භෞතික විද්‍යාත්මක අධ්‍යයනයක තමයි යොමු වෙලා හිටියේ. ඊට අමතරව සිග්මන් ෆ්‍රොයිඩ්න් වෛද්‍ය විද්‍යාඥයෙක්ද වුණා. පියාජේ කියන්නේ ජීව විද්‍යාඥයෙක්. ඔහු මනෝවිද්‍යාත්මක පර්යේෂණයන්ට ඔහුලා ජීව විද්‍යාත්මක අධ්‍යයන ශික්ෂණය බෙහෙවින් උපයෝගී කරගත්ත කෙනෙක්. ප්‍රබෝධක ප්‍රතිචාර හා ආරෝපණ සිද්ධාන්ත මුලින්ම ඉදිරිපත් කළ පැට්ලෝ කායික විද්‍යාඥයෙක්. මේ නිසා මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත ගොඩනැගීමට උපයෝගී කරගත් ක්‍රම හා පර්යේෂණ බෙහෙවින්ම විද්‍යාත්මක ස්වරූපයක් ගත්තා. මනෝවිද්‍යාව හුදු දර්ශනයක් වශයෙන් හෝ ගුප්ත විද්‍යාවක් වශයෙන් හෝ සලකන්නට බැහැ. එහෙම වුණත් ෆ්‍රොයිඩ් හා යුන් වැනි විද්‍යාඥයෝ දාර්ශනික මට්ටමින් පර්යේෂණ කරන්න පටන් ගත්තා. සිත ද්‍රව්‍යයක් නොවේ. එබැවින් ද්‍රව්‍යයක් පර්යේෂණ කරන ක්‍රම හා උපකරණවලින් සිත ගැන පර්යේෂණයක් හෝ අධ්‍යයනයක් කළ නොහැකි. සිතක් පවතින බව විද්‍යාඥයෝද විද්‍යාඥයා නොවන සිසු අයද පිළිගන්න කාරණයක්. මිනිස්සු සිතනවා. ඒ සිතුවිලිවල කිසියම් බලයක් ඇති බවද පිළිගන්නවා. සමහර උදවියට විශේෂ චිත්ත බලයක් ඇති බවද පිළිගන්නවා. මේ සම්බන්ධයෙන් උදාහරණ හා කරුණු අඩංගු මනෝවිද්‍යාවේ තවත් ශේස්ත්‍රයක් තමයි අධිමානසික විද්‍යාව. ජේ.බී. රයින්, ඊයන් ස්ටීවන්සන්, ෆ්‍රැන්සිස් ස්ටෝරි, එවැගේම ක්‍රිස්තු භක්තිකයෙකු වන එඩ්ගා කේසි වැනි උදවිය විසින් ඉදිරිපත් කොට ඇති කරුණු අධිමානසික විද්‍යාව කෙරෙහි පෙර නොවිවිරු උනන්දුවක් බටහිර ජනයන් තුළ ඇති වී තිබෙනවා. මනෝවිද්‍යාව කියන්නේ මිනිසාගේ චර්යාව හා අනුභූතිය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් කියලා ඊයේ පීල් වැනි අධ්‍යාපන මනෝවිද්‍යාඥයෝ පවසනවා. මනෝවිද්‍යාවේ විවිධ ශේස්ත්‍ර තියෙනවා. අවප්‍රමාණ මනෝවිද්‍යාව, සත්ව මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව, සමාජ මනෝවිද්‍යාව. මනෝවිද්‍යාවේ විවිධ ශාඛා මෙහෙම හඳුන්වන්නට පුළුවන්. අධ්‍යාපනය පිළිබඳ විශේෂ කරුණු අඩංගු ශේස්ත්‍රයට අධ්‍යාපන මනෝවිද්‍යාව කියලා කියනවා. කරුණු සොයා ගැනීමේ ක්‍රම අනුව විවිධ මනෝවිද්‍යාත්මක ශේස්ත්‍ර තිබෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම විශ්ලේෂක මනෝවිද්‍යාව, චර්යාවාදී මනෝවිද්‍යාව මෙන්න මේ අංශ දෙක දක්වන්නට පුළුවන්. මනෝවිද්‍යාව විද්‍යාවේ අංශයක් වශයෙන් සලකනු ලබන මනත් චිකිත්සාව වෛද්‍ය විද්‍යාවේම විශේෂ අංශයක් වශයෙන් සලකනවා. විවිධ අපරාධ කරන අයගේ සිතෙහි ස්වභාව ගැන තොරතුරු අනාවරණය කරන අංශයක්ද මනෝවිද්‍යාවේ තිබෙනවා. මේ අනුව සලකා බලන කල මනෝවිද්‍යාව යනු ඉතා පුළුල්ලූත් ගැඹුරු වූත් මනෝවිද්‍යාත්මක වූත් දැනුම් සම්භාරයක්. එක අතකින් බලන කල මනෝවිද්‍යාව මිනිසාගේ විඥානක ජීවිතේ තොරතුරු අනාවරණය කරන ජීව විද්‍යාත්මක ශාඛාවක්. මිනිසාගේ විඥානක ජීවිතයේ ප්‍රභවය, සංවර්ධනය හා විකාශය පිළිබඳ අධ්‍යයනවලින් මනෝවිද්‍යාව
සමන්විත වෙනවා. මෙන්න මේවා ඕගොල්ලොන්ට මුලින් අහනකොට නිකන් අපබ්‍රංශ වගේ තේරේ. නමුත් මේ කන්ටෙන්ට් සැරයක් දෙකක් අහන්න. එතකොට ඔබට වැටහෙනවා මනෝවිද්‍යාවේ විකාශනයේ කොයි ආකාරයෙන්ද සිදු වෙලා තියෙන්නේ කියලා. මේ අතර මනෝවිද්‍යාඥයා මේ සඳහා උපයෝගී කරගන්නා මාර්ග හා ක්‍රම වෙනස් වෙන්නට පුළුවන්. කරුණු සෙවීම සඳහා යොදා ගන්නා ක්‍රම වල වෙනස්කම් තියෙන්නට පුළුවන්. මනෝවිද්‍යාවත් එවාගේ විද්‍යාත්මක වශයෙන් ඔවුන් ගන්නා අත්‍යල්ප වෙනස්කම් දක්වනවා. බෞද්ධ දර්ශනයේ ප්‍රධාන ඉගැන්වීමක් වන කර්මවාදයේ අතිශය වැදගත්ම සංකල්පය චේතනාව පිළිබඳ සංකල්පය. එමෙන්ම නීතියේ අපරාධාංශයේ ප්‍රධානම සංකල්පය චේතනාව. චේතනාව ඇතිවන්නේ සිත තුළ. සිත විඥානක මෙන්ම අවිඥානක බව ෆ්‍රොයිඩ් මෙන්ම යුง වැනි විද්‍යාඥයෝද පෙන්වලා දුන්නා. සිතෙහි පවතින විවිධ කැළඹීම් හා ආතතිය නිසා විවිධ කායික ආබාධ ඇතිවිය හැකි බව අන්න වෛද්‍ය විද්‍යාඥයෝ පවසන්නට ගත්තා. මේ අනුව සලකා බලනකොට මනෝවිද්‍යාව සමස්ත මනුෂ්‍ය දැනුම් සම්භාරයේ අතිශය වැදගත් තැනක් ගන්නවා. ළමයෙකුට ඉගැන්වීමට හා ළමයෙකු නිසි පරිදි හදා වඩා ගැනීමට නම් ළමයාගේ සිත ක්‍රියා කරන හැටි අප දැනගන්නට ඕන. ළමයා සිත ගැන විද්‍යාත්මක තොරතුරු අනාවරණය කරන අංශය ළමා මනෝවිද්‍යාව වශයෙන් තමයි හඳුන්වන්නේ. සංවර්ධන මනෝවිද්‍යාව කියන්නේත් මෙන්න මේ අංශයට. අධ්‍යාපන මනෝවිද්‍යාවේ පදනම ළමා මනෝවිද්‍යාව. ළමයාගේ සීයත්වය හා සීයත්වයේ මනා සැකසීම හෝ නොමනා සැකසීම පිළිබඳ තොරතුරු අනාවරණය කරන අංශය සීයත්වය පිළිබඳ මනෝවිද්‍යාව. එබැවින් මනෝවිද්‍යාව පිළිබඳව දැනුමක් අවශ්‍ය වන්නේ කුරු බවතුන්ට පමණක් නෙවේ. අන්න ඒ නිසයි මේ අංශය අපි ඔබට මේක ටිකක් අමාරුයි ගැඹුරුයි තේරුම් ගන්න. නමුත් මේක ඔබලාට අවශ්‍ය වෙනවා මව්පියන්ට, ඒ වගේම වැඩිහිටියන්ට, පෙම්වතුන්ට, අඹු සැමියන්ට මනෝවිද්‍යාව පිළිබඳව දැනුමක් තිබෙන්නට ඕනේ. මිනිසාගේ ලිංගික අංශය ගැන තොරතුරු අනාවරණය කරන අංශය ලිංගිකතාවයේ මනෝවිද්‍යාවෙහිවත් ලිංගික මනෝවිද්‍යාව වශයෙන් සලකනවා. මෙන්න මේ කාරණා ටික ඔබ නැවත වතාවක් හොඳට අසන්න. අන්න එහෙම අහපුවම අපි මේ යන පාඩම් මාලාව ඔබට තේරුම් ගන්නට පුළුවන් වෙයි. ඔබ පරිපූර්ණ වශයෙන් මනෝවිද්‍යාත්මක දැනුමක් ලබා ගන්න පුද්ගලයෙකු බවට පත්වීමට නම් මේ දේශනයම් සැරයක් දෙකක් අහන්නට ඕනේ. නිෂ්කලංකව නිහඬව මම දේශනයන්ට සවන් දෙන්නේ. එතකොට අපි ඔබව මනෝවිද්‍යාත්මකව ඔබගේ ජීවිතයේ සකසාගත යුත්තේ කෙලෙසද යන වගත් ඔබට ගැටලුව ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ආතතියකින් තොරව බිරාගන්නේ කෙලෙසද යන්න පිළිබඳවත් විශ්ලේෂණය කරලා ඒක Tamanටම තේරුම් ගන්න පුළුවන් තත්වයකට මේ පාඩම් මාලාව තුළ ගෙනියන්නට අපි උත්සාහ කරනවා. ඒ නිසා අදට නවතිනවා SL කුඹරින්. ඔබ මේහින් යමක් ගත්තන අපිට subscribe කරන්න, එහෙම නැත්නම් share කරන්න, like එකක් දෙන්න අමතක කරන්න එපා. ස්තුතියි.